වසර බිලියන ගණනක් පුරා ආයු කාලයේ දිවෙන තාරකාවක ජීවිත කතාව උපතේ සිට විපත දක්වා නිරීක්ෂණය කිරීමට මේ ලෝකයේ කිසිදු මිනිසෙකු නැත. රාත්‍රී කාලයේදී අපට තරු විශාල වශයෙන් දැක ගැනීමට හැකියාවක් ඇත. අප කුඩා කාලයේ ඉගෙනගත් තරු රටා අපට අදටත් රාත්‍රී අහස දෙස බැලුවත් හඳුනා ගැනීමට බොහෝ දුරට හැකියාවක් ඇත. තරුවක සිදුවන ක්‍රියාවන් පියවි ඇසට දැක ගැනීමට මිනිසාට වරම් නැත. නමුත් ඈත අතීතයේ මිනිසාගේ නිරීක්ෂණය මගින් ඒවා උපකල්පනය කරනවා. නමුත් වර්තමානයේ හර්බල් දුරේක්ෂා ආදී යොදාගෙන තරුවල උපතේ සිට විපත දක්වා නොයෙකුත් අවස්ථා පිළිබඳ තොරතුරු සපයනවා. තාරකාවක් යනු එහි ගුරුත්වය විසින්ම ඇද බැඳ තබා ගන්නා වූ දීප්තිමත් ප්ලස්මා ගෝලයකි. ආයු කාලයේ අවසාන වන විට තරුවක් තුළ පිරිහුණු පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වේ. පෘථිවියට ආලෝකයේ විහිදුණු විශාලතම තාරකා වන්නේ සූර්යයා වන අතර පෘථිවියේ ඇති ශක්තියින් වල බොහෝ ප්‍රමාණයක බලය මූලාශ්‍රය වන්නේ සූර්යාය. ගණන් කිරීමට නොහැකි තරම් ශක්ති ප්‍රමාණයක් සූර්යා දිනක් තුළ නිකුත් කරන අතර සූර්යා නොමැතිව හෙට දවසක් ගැන සිතීමට පෘථිවියට සිහිනයකි. සූර්යා වගේම තවත් එවැනිම විශාල තරු මේ විශ්වතලයේ බොහෝ සෙයින් පවතී. පෘථිවිය වටා ඇති අනිකුත් තාරකා රාත්‍රී කාලයේදී දර්ශනීය වූවත් සූර්යාගේ ආලෝකයේ බබලන අවස්ථාවලදී අපට එම තාරකා දැක ගැනීමට නොහැකිය. එයට හේතුව එම තාරකා පෘථිවියට ඈතින් පිහිටීමත් සූර්යාගේ ආලෝක කිරණ බලවත් වී දුබලයාගේ ආලෝක කිරණ පරාජය කිරීම නිසා අපට එම තාරකා දිවා කාලයේදී දැක ගැනීමට නොහැකිය.